අපේ රස YouTube channel එක වෙත අතත් ඔබ සාදරයෙන් පිළිගන්නවා මම අද පෙන්වන්න යන්නේ කංකුන් මම දැන් අපේ කොටුවෙන් නෙලාගෙන ආපු කංකුන් කොහොමද තෙල් දාගන්නේ කියලා දැන් මම ඉස්සලා කංකුන් ටික කඩන උගල දැක්කා ඒ ටික මම හොඳට පොඩි වෙන්න තියෙන මේ විදිහට සෝදගත්තා සෝදගෙන ස්ටේනර් එකක් ආදාරයෙන් මේකේ වතුර ඔක්කොම මම අයින් කරගෙන දෙන්නේ විශේෂයෙන් කංකුන් හදනකොට මරග තියාගන්න ඕනේ මේ විදිහට හොඳටම තෙත ගතිය මේක සේදුවේ නැති ගන්නට තෙත ගතිය අයින් කරගෙන තියෙන නැත්තම් මේක තෙල් දාන්න යනකොට ගොඩාක් ගුහණියෝ තෙත හින්නෙනකම්ම තාච්චිය ලිපේ තියන් ඉන්න ඊට පස්සේ මේකේ තියෙන ගුණෙත් අයින් කරලා ඒක කෑමට ගන්න අපහසු තත්ත්වයක් එනවා ඒ හින්දා මේ විදිහට විශේෂයෙන් මතක තියාග යුතු කාරණාවක් තමයි මේකේ තෙත ගතිය සම්පූර්ණයෙන් අයින් කරගන්න ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් මේක සෝදලා ස්ටේනර් එකකට දාලා මදගින්නේ අවුවේ විනාඩි 10ක් විතර තිබුණා මේ තෙත ගතිය ඔක්කොම අයින්ගෙන මේ විදිහට ඔයගොල්ලන්ට මේක හදා ගන්න පුළුවන්. දැන් මම මේක කපන්න තමයි ඊළඟට ලෑස්ති වෙන්නේ. මම කපන්න මේක මේ විදිහට ටිකක් එකතු කර ගන්නවා. මිටක් විතර කංකුන් එකතු කර ගන්නවා කපන්න. නැටි එක පැත්තකට එන්නත් මේව එක පැත්තකට එන්නත් මේ විදිහට එකතු කර ගන්නවා. මොකද නැටි ගීනියට කපන කොළ තියෙන හරිය ටිකක් ලොකුවට තමයි කපන්නේ. මේකේ ලපටි ඒවා අපි කැඩෙන ඒවා ගන්න. නැත්තම් මේ නැට්ට තියෙන හරිය තැම්බෙනකොට කොළ තැම්බිලා වැඩි වෙනවා. ඒ හින්දා තමයි අපි මේ ලපටි ඉවරන් තියෙන්නේ. දැන් මේ ලපටි ඉව කොළත් එක්කම ඉක්මනට තැම්බෙනවා. ඒ හින්දා මම මේ විදිහට මීටක් විතර මම අතට දැන් මේක කපා ගන්න තමයි ඊළඟට යන්නේ. අඩංගු විටමින් A යකඩ නිසා ඇස් පෙනීම වර්ධනය කරනවා. ඒ වගේම කේශ කණ්ඩායම වැඩි කරගන්නත් කොලෙස්ටරෝල් ගැස්ට්‍රයිටිස් වැනි රෝග ගණනාවකට ඖෂධයක් විදියට ආහාරයට ගැනීම සුදුසුයි. ඒ නිසා කංකුන් පහසුවෙන් ඔයගොල්ලන්ගේ ගෙදර තෙල් දාගන්න උයා ගන්න පුළුවන්. මම ඉදිරි වීඩියෝ එකකින් අරගෙන එනවා කොහොමද මේක කිරට හදාගන්න කියලා. දැන් අද අපි තෙල් දාන්න තමයි යන්නේ. කංකුන් ටික කපාගෙන අයින් කරගත්තා. දැන් ඊළඟට බලමු මේ කොහොමද මේක පිළියෙල කරගන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද. උණු අරගෙන තියෙනවා ගෙඩියක්. ඊළඟට කරපිංචා ස්වල්පයක් සුදු ලුණු චොප් කරගෙන ගත්තා. මේ නයි කොච්චි කියන එක ඔයගොල්ලෝ අහලා ඇති. නයි කොච්චියක් මම එකතු කරගන්නවා රස වැඩි වෙන්න. ඒ වගේම කොච්චි කරල් දෙකක් තක්කාලි එකතු කරගන්න. මේකේ තෙත ගතිය වැඩි වෙන හින්දා හැමදේම තක්කාලිත් ඕගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ඊළඟට ලුණු කුඩු ස්වල්පයක් කෑලි මිරිස්. මේකේ තව රස වැඩි කරගන්නත් කුණිය වැඩි කරගන්නත් මම තව හාල් මැස්සෝ කොළොල කංකුම් මිටි එක ප්‍රමාණයට මම හාල් මැස්සු ග්‍රෑම් 100ක් විතර අරගෙන කඩලා හොඳට හොදගෙන ඒ ටිකක් තියාගත්තා. දැන් ඊළඟට මේක පිළියෙල කරගන්න කොහොමද කියලා බලමු. ටික කපාගෙන ඉවරයි. දැන් මම ලුණු ටික මේ විදියට කපා ගන්නවා. විදේශ රටවල් වල ඉන්න අයට පොතේ හොයාගැනීම අපහසුතාවල් තියෙනවා. ඒ ගොල්ලන්ට මේකට ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගෙන මේකේ ගුණේ තවත් වැඩි කරගන්න පුළුවන්. දැන් මේක රත් වෙනකන් ඉඳලා මම ඉස්සෙල්ලම හාල් මැස්සු ටික බැද ගන්න යන්නේ. පොඩ්ඩක් මේක රත් වෙන්න හරිනවා. ගොඩක් පරවෙන්න බැද ගන්න.
එක මැරගත්තා නම් ඇති. ඊට පස්සේ මම මේක එකතු කරගන්නවා. කාපින්ටර් එකට දැන් කේලිපේ ගින්දර අඩු කරනවා මම මේකට එකතු කරගන්න යන්නේ කැලි මිරිස් ස්වල්පයක් ඒ වගේම කපාගත්තු ලුණු එකතු කරනවා කැලි මිරිස් තේනදී YouTube channel අතත් හමු වුණා ඔබ කකුන් ව්‍යංජන පිළියෙල කරගන්න. ඉතින් අපේ වීඩියෝ නැරඹ ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම නැවතත් මෙවැනිම රසබර වීඩියෝකින් හමු වෙන තුරු ඔබට සුබ දවසක්. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. යටින් නැති bell icon එක click කරලා අපට ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න ඉල්ලනවා. ඔබට සුබ දවසක්.